2015 රජයේ බලයට පත්වීමත් ඊට ඉස්සරත් මේ අන්තවාදී සංවිධාන පිළිබඳව යම් යම් කරුණු වාතා වෙලා තියෙනවා. එතනින් පස්සේ මේ පිළිබඳව විවිධ අවස්ථාවලදී ඔබතුමාව රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හැටියට ඒ ඇමතිවරුන් ඒ වගේම නීති සාමය පිළිබඳ ඇමතිවරුන් දැනුවත් කරලා තියෙනවා කියලා තමයි සාක්ෂි වලින් සටහන් වෙන්නේ. එතනින් එහාට ඔබතුමාගේ පැත්තෙන් මේ පිළිබඳව ගත පියවර පිළිබඳව මුලින්ම ඔබතුමා එතනින් ආරම්භ කරන්න පුළුවන් නම්. තින් විට ජාතික ආරක්ෂක මණ්ඩලයේදී මේ පිළිබඳ වාර්තා ලැබුණා. ඒකම මට සාමාන්‍යයෙන් තුමාන්ට දෙපාරක් හෝ තුන් පාරක් නීතිය සාමය ඇමතිතුමාගෙන් වාර්තා ලැබුණා. රජයේ රාජ්‍ය බුද්ධි සේවාවෙන් එයාට දෙන කරුණු මං හිතන්නේ එයාට වාර්තා දුන්නා. ඒ වාර්තාවෙන් මට ඒ කරුණු ගැන මට සඳහන් කරා. ඒත් මම ඉන්න කාලය තුලදී මේ අය විශේෂයෙන්ම මෙහෙම අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක යෙදෙන එකක් අපිට ලැබුණ නැහැ. රාජ්‍ය බුද්ධ්‍යංශයේ නිලධාරීන් මහතුරන් ඔබතුමාව මේ පිළිබඳව රටේ තියෙන වර්තමාන තත්ත්වය සහ මේ සම්බන්ධ මේ අන්තවාදී සංවිධානය පිළිබඳව ඔබතුමා දිගින් දිගටම දැනුවත් කරා කියලා එහෙම සිද්ධයක් නා? එහෙම වුණේ මේ විශේෂයෙන්ම අපේ රාජ්‍ය අපේ නීතිය සාමය ඇමතිවරු මාර්ගයෙන් මං හිතන්නේ දෙපාරක් තුන් ප්‍රහයක් ඇඳවලත් ඇහුවා. නැත්තම් ඒක ආවේ ජාතික ආරක්ෂක මණ්ඩලේ. ඒත් ආරක්ෂක මණ්ඩලෙට එනකොට සති හතරක් පහක් ගත වෙනවා. වැඩියම මට ලැබුණේ මේ අමාත්‍යංශෙම ඇමතිතුමම. ඒ ඇමතිවරු දන්න කරුණු ඔක්කොම මට ඇවිල්ලා කිව්වා. ඔබ ජාතික ආරක්ෂක මණ්ඩලයට ඇවිල්ලා තම අවස්ථාවේ 2018 ඔක්තෝබර් මාස වෙනකම් මට ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම දැනුම් දුන්නා. ඊට පස්සේ කිසිම 2018 දිසැම්බර් මාසෙන් පස්සේ එහෙම කැඳවීමක් තිබුණේ නැහැ. මට හොයලා බැලුවා, මට ආරංචි වුණා පෙබ්‍රවාරි මාසෙදී මේ ජාතික ආරක්ෂක මණ්ඩලය ආපහු රැස් වෙන්නේ නැහැ කියලා. මම විශේෂයෙන්ම ආපහු දියුරුම් දීලා අමාත්‍යාංශ දෙන අවස්ථාවේදී විශේෂයෙන්ම අරගත්තේ නීති හා සාමයේ අමාත්‍යාංශයේ ඇමතිවරයෙක් පත් කිරීම පිළිබඳව. රටේ අගමැති වශයෙන් මේ මාර්ගයෙන් තමයි සාමාන්‍යයෙන් මට කරුණු ලැබුණේ. ජාතික ආරක්ෂක මණ්ඩලයේ හමුදා බුද්ධිවංශයේ එහෙම තොරතුරු තිබුණා. ඒත් අනික්ම බොහෝ දුරට ලැබුණේ එදා තියෙන කොටු ලැබුණේ නීති හා සාමයේ ඇමතිතුමා මාර්ගය පාගා. 2018 ඔක්තෝබර් මාසයේ ඔබතුමා ආරක්ෂක මණ්ඩලයට සහභාගී වන කාලය තුලදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ ප්‍රමුඛතාවය දුන්න කරුණු මොනවද? සාමාන්‍යයෙන් ඒ සාකච්ඡා තිබුණා ලංකාවේ කර තියෙන අභ්‍යන්තර කටයුතු විශේෂයෙන්ම සමහර විශාල උද්ඝෝෂණ ගැන වර්ජන ගැන LTT සංවිධානයේ අලිත් තිබෙනවද කියන එක, LTT සංවිධාන හිටපු ක්‍රියාකාරීන්ගේ වැඩසටහන් ගැන, ඒ වගේම අන්තිම කාලේ මේ ISIS එකේ මේ ISIS සහයෝගය දෙන අන්තවාදී ප්‍රකාශ ගැන තිබුණා. ඒත් කිසි විටක ත්‍රස්තවාදය ගැන තිබුණේ නැහැ, දැනුවත් කරලා තිබුණේ නැහැ. රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් මේ අප්‍රේල් 9 වෙනිදා යවන ලද මේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ලිපිය ප්‍රහාරයට කලින් ඔබතුමාට ලැබුණාද? නෑ, මට ලැබුණේ නැහැ. මේ ආරක්ෂකාංශයට ලැබුණේ ලිපියත් මගේ ආරක්ෂකාංශයට ලැබිලා තිබුණේ නැහැ. කිසිවක් අපි දැනගෙන හිටියේ. ඒ කියන්නේ ඔබතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ තොරතුරු වාර්තා වෙන්න තිබෙන්නේ පොලිස් ප්‍රතිවරයා මගේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රභු ආරක්ෂක සේවය හරහා නෙවෙයිද? නෑ, මට කියන්නේ අගමැති ආරක්ෂක සේවයේ තියෙනවා. ඔව්, ඒකට ඒතර පොලිස් ප්‍රතිවරයා ලැබුණේ නැහැ. කිසිම එකක් ලැබුණේ නැහැ. පොලිස් ප්‍රතිවරයා පස්සේ පිළිගත්තා මේ එතෙන්ට ලැබුණේ නැහැ කියලා. අප්‍රේල් 20 සහ 21 ඔබතුමාගේ ආරක්ෂකයන් ඔබතුමාට කිව්වේ නැද්ද මේ ස්ථාන වලින් අයින් වෙලා ඉන්න කියලා? නෑ, අපේ අය දැනගෙන හිටියේ. මම ඇහුවාම ආරක්ෂකංශය දැනගෙන හිටියේ. කිසිම දැනුමක් අපේ ආරක්ෂකංශයට කියලා තිබුණේ නෑ. අඩු ගානේ එහෙම ලිපියක් ලැබුණා නම් මං අහනවා පොලිසිය මොකද්ද මේ කියලා. මට අපේ ආරක්ෂකයන්ට කිසිම ලිපියක් ලැබුණේ නෑ. නමුත් ඔබතුමා දකින්න ඇති සමහර ඇමතිවරු කියනවා, සමහර විපක්ෂ මන්ත්‍රීවරුත් කියනවා උන්ට මෙවැනි ආකාරයේ දැනුම් දීමක් කළා තිබ්බා කියලා. මම දැනගත්තේ 21 වෙනිදා කොළඹට ඇවිල්ලා කතා කරනකොට තමයි කිව්වේ මෙහෙම එකක් අපිට ලැබුණා කියලා. ඒකට මම වහාම මගේ ආරක්ෂකංශයේ කැඳවලා ඇහුවා. ඒ කිව්වේ නැත්නම් අපිට එකක් ලැබුණේ නැහැ කියලා කිව්වා. අපි මීට කලින් ආරක්ෂක රාජ්‍ය අමතිවරයාගෙන් ප්‍රශ්න කරනකොටත් එතුමා කිව්වෙත් මේ තොරතුරු දන්නේ නැහැ කියලා. එතුමා ආරක්ෂක රාජ්‍ය අමතිවරයා වෙලා. හැබැයි ඔබතුමා දන්නවා මාධ්‍යවල වාර්තා වුණා හරින් ප්‍රනාන්දු අමතිවරයාගේ පියා මේක දැනගෙන හිටියා කියලා.
ඕකිවලු 21 පල්ලියන් එපා කියලා. මම හරි ඉන්ෆෙඩන්ට් අමතුයන් ඇහුවාම කිව්වා සාමාන්‍ය ඔම මේ මේකක් ඔය තාත්තා කිව්ව එක පොලිසියෙන් ලැබුණ එකක් නෙමෙයි කියලා. මං හිතන්නේ අමතුමාම අහන්න ඕනේ ඒ කාරණා ගැන.